පසුදින ජොහන්තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩින දැක මෙන්න ලෝකේ පාපයේ දුරලන දෙවියන් වහන්සේගේ බැටල පොත කියන මයාදර ප්‍රමාන්තේනි ඊතලයක් වෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා ඊතලයක් කියලා කියද්දී විදින ඊතලයකට වඩා මග පෙන්වන දිශාව පෙන්වන ඊතලයක් වන්නට ස්තවක ජොම්තුමා කියනවා මෙන්න බැටළු පොත කියනවා ජනතාව යොමු කරනවා ජේසු වෙතට මෙන්න බැටළු පොත කියනවා කියලා මම ප්‍රමාණතනි මට පසු එන තැනත් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම්යයි යමෙකු ගැන මම කීවෙම්ද එමුණ වහන්සේය ආදර ප්‍රමාණතනි ඔබගේ මගේ ජීවිතේ හැම වෙලාවෙම ස්වාමින් වහන්සේ ප්‍රබලව ක්‍රියා කරන මට වඩා උතුම් තැනක බලගත් තැනක ක්‍රියා කරන බව සිහිය තියාගන්න. ඒත් ඔබගේ මගේ ජීවිතේ හැම සිද්ධියක්ම හැම පුද්ගලයෙක්ම ඊතලයක් ජේසුස් වෙතට අපි වරගෙන යන හැම සිද්ධියකම හැම කඩාවැටීමක්ම ඊතලයක් ජේසුස් පෙන්නන හැම බෙලහීනතාවයම හිඟතාවයම ඊතලයක් ජේසුට යොමු වෙන. එනිසා ඊතලේ නතර වෙන්නට එපා. පින්නන දිහාවට යන්න. පුද්ගලය තුළ නතර වෙන්නට එපා. පින්නන තැනට යන්න. ඒ පුද්ගලයා සිද්ධි හරහා කඩාවැටීම හරහා උනන්සේ ඊතලයක් වෙනවා. මේක හරි වැදගත් ඔබගේ මගේ ජීවිතේ. ඔබගේ මගේ ජීවිතේ උනන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා. ජොම්තුමාගේ ලිපියේ බලන්න පියන් වහන්සේ අපිට කොතරම් ප්‍රේම කර ඇද්ද අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවෝමය මම ප්‍රමාණතේනි ඔබ මම උන්වහන්සේගේ දරුවෙක් නම් ඒ දරුකම තුළ ජීවත් වෙන අපිට නිරන්තරයෙන්ම පුත්‍ර භාවය තුළ ගමන් කරන ඊතල ඔබගේ මගේ ඉදිරියට ගේනවා මග පෙන්වන සලකුණු බේ කියනවා සමහර දුප්පත් විදියකට පොහසත් විදියට යායුතු තැනට ඔබට යායුතු තැන හැරෙන්න ඕන තැන ඔබට උනාසෙ පෙන්නවා ඒ දරුකම අමතක කරන්න එපා ඒතර ඔබගේ මගේ ජීවිතේ මේ දරුකම තුළ දරුවෙක් මේ දරුකම තුළ එතන නතර වෙන්නේ නැහැ ගමනක් යනවා අපි දැනටම දෙවියන් වහන්සේගේ දරුවෝ එහෙත් අනාගතයේදී අපි කොයි ආකාර ආය වෙමුදයි අපි තවම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන්වහන්සේ ප්‍රකාශ වන විට අපි උන්වහන්සේට සමාන වෙන බව දනිමු. ඒ කියන්නේ දරුකමෙන් උන්වහන්සේගේ සමානකමට යන ගමනක අපි ඉන්නේ. ඒත් මේ ගමනේදී අපි ඊතලයක නතර වුණොත් ඊතලෙ පෙන්වන දිහාවට යන්නේ නැතුව ඒ සිද්ධිය නතර වුණොත් එහෙම නැත්නම් පුද්ගලයෙක් තුළ නතර වුණොත් ජීවිතේ කාලකන්ණි වෙනවා අපේ මාතෙනි ඒ සද මේ ලස්සන තවසේදී ස්වාමීන් වහන්සේ දයාබර වෙILLන්නේ ඒකයි දයාබර ඔබට මට කියන්නේ ඒකයි මේ ගමන යන්න සෞඛ්‍යන්ත මම කියනවා මම උන්වහන්සේ හැඳින ගත්තේ නැහැ හැබැයි ආත්මානුභවය ප්‍රකාශ වෙද්දී මම අඳුරගත්තා ତරු ඔබගේ මගේ ජීවිතේ ශුද්ධාත්මයානු පෙන්නයි මග පෙන්ව යන්න ඕන තැන. බහිරුණු තැන කැලාගෙන යන්නට ශුද්ධාත්මයානු ඔබට බලය දෙයි. එතන අයිති කරගන්න ජීවිතයේ උන්වහන්සේ පාර පෙන්න ඊතල ආදරයෙන් පිළිගන්න. දයාබරව උන්ට කරන්න පුළුවන් හැම උදව්කම කරන්න. හැබැයි එතනදී ඊතලේ නතර වෙන්නට එපා ප්‍රේමවන්තේනි. ඊතලේ පසු කරගෙන යන්න. ස්තාවක ජාන්තු මාතර නතර වෙන්නේ නැතුව ජේසු වෙතට යන්නට. ස්තාවක ජාන්තු මෑවෝ කරා මිනිස්සුම.
අනිත් පැත්තෙන් ඔබ ඔබ තුළ පුද්ගලයෝ නතර කරගන්නේ නැතුව ඊතලයක් වෙන්න ජේසුව පෙන්නන ඔබ මා තුළ ස්වභාව ආත්මානුභාවයක් තියෙනවා ජේසුතක ජීවමාන වෙන එනිසා ඔබගේ ජීවිතය තව කෙනෙක්ට ඊතලයක් කරන්න ඔබ තුළ ගොඩ ගහ ගන්න එකතු කර ගන්නට වඩා ජේසුව බෙදෙන තැනකට යන්න ජීවිතේ අවශ්‍ය ශක්තිය බලය ඉල්ලලා උපනාසයෙන් උනාසයට අපි කන් ලව් කරමු. ආමෙන්. ජේසුවයි.